හැමදෙනාම තැන්පත් වෙන්න ගරුකටයුතු නායක හාමුදුරන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසර සද්ධාවන්ත පින්වතුනි චිත්ත විවේක ආශ්‍රම විහාරස්ථානයේ සෙනසුරාදා දිනවල පවත්වන ඒ භාවනා පුහුණු වැඩසටහනයි මේ පින්වතුන්ට දිගින් දිගටම කරුණු පැහැදිලි කරගෙන ආවේ බුදුහාඳුරු දේශනා කරපු ආර්ය අෂ්ටාංග මාර්ගයේම වැඩෙන එක භාවනා ක්‍රමයක් මේ ස්ථානයේදී තමන්ගේ දෛනික කටයුතු කරන නිවෙස්වලදී පුහුණු කරන ආකාරයයි එය සක්මන් භාවනාව දැන් මේ සක්මන් භාවනාව මෙච්චර ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග ඔක්කොම වැඩෙනවා බුදුහාමුදුරුවෝ පෙන්වන සංසාර විමුක්තිය කරා ගමන් කරනවා කියලා තේරෙන්නේ නැති අය හුඟක් විශාලයි ප්‍රමාණය වැඩි. ඒකට හේතුව තමයි අර ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග හෝ ආර්ය අෂ්ටාංග මාර්ගය ඉගෙන ගත්තේ හුඟක් අය ලංකාවේ විභාග පාසලේ. විභාග පාසයෙන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග ඉගෙන ගත්ත මිනිසුන්ට සක්මන් භාවනාවෙන් ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩෙනවා කියන එක තේරෙන්න විදියක් නැහැ. ඒක හැම වෙන්නු. දැන් මේ වගේ ධර්මයට යම්කිසි විදිහක වෙනත් කාරණාවලට ධර්මයේ යොදාගත්තම ඒකේ ප්‍රතිඵල විඳින්න ඕනේ. ඒ වගේම ඒ අයට හුඟක් වෙලාවට තේරෙන්නේ වෙන දෙයක් කරපුවම ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩෙනවා. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ නිවන කියන එක විවිධ ස්වරූපේ. තනි වචනවලින් නිර්වාණය නිවන සංසාර විමුක්තිය දේශනා කරලා තියෙනවා. රාගක්ඛයෝ නිබ්බාණං. දෝසක්ඛයෝ නිබ්බාණං. මෝහක්කයෝ නිබ්බාන. මේ නිවන තනි වචනයකින් දේශනා කරපු තැන. රාගය සම්පූර්ණ සෑවීම නිවනයි. දේශේ සෑවීම නිවනයි. මෝහයේ සෑවීම නිවනයි. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩීමෙන් නිවන ලැබෙනවා. එහෙමනම් මේ දේශනා කරන හැම න්‍යායාත්මක ක්‍රමයකම එකම ධර්මයක් අඩංගු වෙයි. එන ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩුවොත් රාගක්ඛයෝ, මෝහක්ඛයෝ, ඒ වගේම ද්වේෂක්ඛයෝ කියන මේ තත්වයට පත් වෙනවා. දැන් තනි වචනකින් රාග දේහස මෝහ කියන තුනම අහක් කරලා තුනක් ධර්මතා තුනක් වෙනුවට බුදුහාමුදුරු දේශනා කරන රාගක්ඛයෝ නිබ්බාණ. රාගය ජයවෙච්ච තැන නිවන තියෙනවා. එතෙන්ට රාගය දේශේ මෝහය කියන තුනම ජයවෙන්න වෙනවා කියලා කියන්නේ. ඒකේ අර්ථය එහෙනම් රාගක්ඛයෝ දේශය හරි රාගය හරි මෝහය හරි තුනෙන් එකක් ෂේ වෙනවා නම් සම්පූර්ණ අනිත් දෙකක් ෂේ වෙලා තියෙනවා. ඒ බුද්ධ ඥානි. මොකද බුද්ධ වචනය මුල මැදාග පිරිසුදු. එහෙනම් කාටවත් මෝහය ෂේ කරන්න බෑ. දේශයයි රාගයයි කියන දෙක ඉතුරු කරලා. ඒ වගේම දේශය ෂේ කරන්න බෑ. මෝහයයි රාගයයි දෙක ඉතුරු කරගන්න. රාගය ඡය කරන්න බෑ කාටවත්. මෝහයයි දේශයයි ඉතුරු වෙලා. ඒක නිසා තමයි බුද්ධ වචනේ තියෙන්නේ රාගක්ඛයෝ නිබ්බාණ. රාගය ඡය වූ තැන එහෙනම් මෝහයයි දේශයයි දෙකම ඡය වෙලා. මේක නොදන්නේ අර විභාග පාසෙන්ද ආර්ය අෂ්ටාංග මාර්ගයේ පාඩම් කරපු උපාසක උපාසිකාව මොකද කරන්නේ? රාගය කියන්නේ, මෝහය කියන්නේ, දේශය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව
මල් ළඟ නැහැ කියලා රඟපානවා. ඒ රඟපෑමේ ප්‍රතිඵල තමයි ලංකාවේ හැමතැනම දකින්නේ. රාගය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ද්වේෂය කියන්නේ මොකද්ද කියලා දන්නේත් නැහැ. මෝහය කියන්නේ මොකද්ද කියලා දන්නේත් නැහැ. නමුත් සේ වෙලා නිවන් දැකලා දැන් මෙහෙම බොරු කරන අය කියන්නේ වැඩි එහෙම හිතන්නේ ඇයි මෝහය කියන මේ නරක සංසාරය හදන ධර්මය එහෙමනම් ඔය සක්මන් භාවනාව තුලත් ඒ වැඩිමිනුත් සිදුවෙන්න ඕනේ ඔන්න ඔය රාග දේශ මෝහ කියන සංසාරයේ අහිතකර ධර්මතා තුන සේවන එක තමයි. ඒ තුන දන්නේ නැති අයට සක්මන වැඩකුත් නැහැ. සක්මන් කරන්න ගියත් ඒක හිතෙන්නේ වැඩක් නැති දෙයක් විදියට. වෙන භාවනා කරන්න ගියත් වැඩක් නැති දෙයක් විදියට. හේතුව ඇයි? අර ධර්මතාවය දන්නේ නැති හින්දා. ඒක ඉගෙනගෙන තියෙන්නේ වෙන කාරණාවලට. තමන්ගේ ජීවිතය පෝෂණය කරගන්න. දිවි පැවැත්ම සඳහා. ඒක ධර්මයේ දිවි පැවැත්ම සඳහා යොදාගත්තේ ඇයට ධර්මයෙන් ප්‍රයෝජන ගන්න කල් යනවා. මේකට අහුවෙන්නේ නැති කෙනෙක් හොයාගන්න අමාරුයි. එහෙනම් මේ රාගක්ඛයෝ දේශක්ඛයෝ මෝහක්ඛයෝ කියන්නේ ඇත්තනම් රාග දේශ මෝහ කියන්නේ අකුසල මූලය. ඒ අකුසල මූලයන් තියෙනකොට අනිවාර්යයෙන් මේකට විරුද්ධ කුසල මූලයන් තියෙනවා. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ අකුසල මූලයන් ටික විනාශ වෙච්ච තැන නිවනයි. කුසල මූලයන් විනාශ කරන්න ඕනේ. ඒකට අකුසල මූලයන්ගේ ස්වරූපය තමන්ගේ ජීවිතයේ තියෙන්නේ කොහොමද කියලා දන්නේ නැති අයට අකුසල මූලයන්ගෙන් වැඩ ගන්න අයට ඒක තමන්ගේ මානව හිමිකම් වෙනකොට අකුසල මූලයේ අඩු වුණාද නැද්ද කියලා තීන්දුව කරන්න කොහෙත්ම බැරි වෙන්නේ නැහැ. එහෙමනම් දැන් කෙටියෙන් බුදුහාමුදුරු දේශනා කරන මේ රාග, දේශ, මෝහ කියන මූල තුන. ඒකට විරුද්ධ මූල තුනනේ අලෝභ, අදේශ, අමෝහ කියලා දාලා තියෙනවා. කුසල මූල. දැන් ප්‍රශ්න තියෙන්නේ කුසල මූල වල නෙමෙයි. අකුසල මූල වල. ඒතර කුසලයේ කොහෙද තියෙන්නේ? අකුසලයත් එතන තියෙනවා. ඒතර අකුසල මූල් අහක් කරපුවම කුසල් මූල් වෙන්නේ නැහැ. ඒ දෙකක් වෙන්නේ. දැන් ගැහණු පිරිමි කියලා ඉන්නකොට ගැහණු නැති තැනක පිරිමි කියලා જાතියක් ඉතුරු වෙන්න බෑ. පිරිමි නැති තැනක ගැහණු කියලා જાතියක් ඉතුරු වෙන්න බෑ. එතකොට අකුසල් මුල් විනාශ වුණාම කුසල් මුල් වලට වෙන්නේ ක්‍රියා මුල් වෙනවා. එතකොට අකුසල් හා කුසල් දෙක තිබුණකොට තමයි ඒක සංසාරයේ මුල් වෙන්නේ. මේ මුල් කියන්නේ සංසාරය හදන මුල්. අකුසලයෙන් හදන්නේ හොඳ නරක සංසාරයක්, කුසලයෙන් හදන්නේ හොඳ සංසාරයක්. එහෙනම් අකුසල් මුල් එකතු වෙලා තමයි හොඳ සංසාරයක් නිර්මාණය වෙන්නේ. කුසල් මුල් එකතු වෙලා තමයි අකුසල් මුල් එකතු වෙලා තමයි නරක සංසාරයක් නිර්මාණය වෙන්නේ. කුසල් මුල් එකතු වෙලා තමයි හොඳ සංසාරයක් නිර්මාණය වෙන්නේ. දෙකෙන්ම කරන්නේ සංසාරික ස්වરૂපය. ඕක දෙපැත්ත මාරු වුණා කියලා කාටවත් සංසාර විමුක්තියක් නැහැ. නමුත් සංසාර විමුක්තියක් තියෙන්නේ කුසල් මුල් විනාශ කරලා නෙවෙයි අකුසල් මුල් විනාශ කරලා. ඒත් අකුසල් මුල් විනාශ කරපුවාම කුසලයට තව දුරටත් කුසලයේ වෙන්න බෑ. ඒ නිසා මේ බුදුහාමුදුරු දේශනා කරන රාගක්ඛයෝ නිබ්බාන. රාගයේ සේවෙච්ච තැන නිවනයි. නමුත් රාගය මෝහයේ සේවෙච්ච තැන නිවනයි. එතන මෝහයේ සේවෙන්න බෑ. රාගයේ දේශයේ සේවෙන්නේ නැතුව. දැන් ඕව වරද්දගෙන තමයි උපාසක උපාසිකාව
අර විකෘති ධර්ම සකස් කරගෙන තියෙන්නේ. විකෘති ධර්ම. මම නිවන් දැකලා මම සම්මාදිට්ඨි ලාභී. මේ වැඩේ කරොත් සම්මාදිට්ඨිය ලැබෙනවා. අපි කරන්නේ සම්මාදිට්ඨිය ලැබෙන ඒ කායන ක්‍රමයයි. මේ ඔක්කොම තීන්දුව තීරණ ගන්නේ අර රාගක්‍රය රාග දේශ මොහො. මේ අකුසල් මුල්වල. කුසල් මුල්වලින්වත් නෙමෙයි. එන්නේ තත්ත්වයෙන් හින්දා මේ සංසාරගත ස්වરૂපය විසඳ ගන්න එහෙනම් බුදුහාමුදුරුවන්ගේ බුද්ධ වචනේ පිළිගන්න. මේ පිළිගන්නකොට මේ රාග දේශ මෝහ කියන අකුසල් මුල්වල බරපතලම මූලය මෝහයයි. බරපතලම මූලය මෝහයයි. මෝහය නැතුව රාගයට ඉන්නත් බෑ, දේශයට තියෙන්නත් බෑ. දැන් ඔයගොල්ලන්ට ඔය ඉඳගෙන ඉන්නකොට කකුල රිදෙනවා නම් එතන ඉන්නේ දේශය. ඔය දේශය නිකන් එන්න බෑ, මෝහේ තියෙන්න ඕනේ. මෝහේ නැති වුණොත් දේශය එන්නේ. දැන් මොනවට හරි දකින දෙයකට කාම ලෝකයේ කාම වස්තුවකට අකුසල ස්වරූපයෙන් වෙන්න පුළුවන්, කුසල ස්වරූපයෙන් වෙන්න පුළුවන්. ලැදියාව ඇල්ම තමයි රාගය, කාම රාගය. එතකොට රාගයේ එන්න නම් ඒ ඊට යටින් තියෙන්න ඕනේ මෝහය. එහෙනම් බුදුහාමුදුරුවෝ මේ මෝහය කියලා කියන්නේ මොකටද? දැන් ඕක නොදන්නේ ලෝභ දේශ මෝහ පාඩම් කරා, ලිව්වා, අර්ථකථන ලිව්වා, පොත් ලිව්වා, මොකටද විභාග පාසෙ? රටේ හොඳ තැනක් ගන්න, හොඳ අධ්‍යාපන සහතිකයක් ගන්න, ඒ සහතිකය අරගෙන හොඳින් ජීවත් වෙන්න. ඒතකොට ධර්මයේ රාග දේශ මෝහ යොදාගත්තේ මොකටද? නිවන් දකින්නද? ජීවත් වෙන්න. කවුරු නිවන් දකින්නද දාගන්නේ? එදාගෙන තියෙන්නේ මෙච්චර කාල තමන්ගේ පැවැත්මට. සංසාරේ පවත්වගෙන යන්න. දරුවන්ට උගන්වන්නේ මොකටද? විභාග පාස් වෙන්න. පාඩම් කරවන්නේ මොකටද? විභාග පාස් වෙන්න. දැන් එහෙම් පුජ්‍යලිය තමයි නිවන් දකින්න මේ තකහණියා කුලප්පු වෙලා දඟලන්නේ. මෙන්න මෙතන තමයි ගැටලුව තියෙන්නේ. එතකොට ධර්මයේ වැරදි ලෙස යොදාගෙන තමාගේම ජීවිතය තුළ හදිසි වුණාට මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බෑ. ධර්මය මොකක්ද කියලා දැනගන්න. දැන් එහෙනම් මෝහය කියන එක වර්තමානයේ දන්නේ. දැන් මෝහයනේ මේකේ ප්‍රබලම. මෝහය නැතුව රාගයට වැඩ කරන්නත් බෑ, මෝහය නැතුව දේශයට වැඩ කරන්නත් බෑ. ඒ කියන්නේ මෝහය කියන එක ධර්මානුකූලව නරකම මූලය. අර ධර්මයේ විභාග පාස් වෙන්න යොදාගත්තේ මිනිස්සු මෝහය කියලා ඉගෙනගෙන තියෙන්නේ මොකද්ද? මෝහය අඩු වෙන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. මෝහය අඩු වෙන්නේ ඉගෙන ගත්ත උගත්කම ලැබුවම. ඒතර බුදුහාඳුරු දේශනා කරන මෝහයයි වර්තමානයේ උගත්කමයි අතර කිසි සම්බන්ධයක් නැහැ. ඒතර මෝහය නැති තැන ප්‍රඥාව තියෙනවා කියන ප්‍රඥාවන්තය උගතා කියනවා. අද එහෙනම් මෝහය නැති කෙනා කවුද? මහාචාර්යවරයා. බුදුහාමුදුරන්ගේ ධර්මයේ නෙමෙයි. අර ආර්ය අෂ්ටාංග මාර්ගය විභාග පාස් වෙන්න ඉගෙන ගත්ත මිනිස්සුන්ගේ ධර්මයක් ඔය. මෝහය අඩු කෙනා උගත කියන එක. මේක සම්පූර්ණ වෙරළ. උගත්ඥමයි මෝහයයි අතර කිසි සම්බන්ධයක් නැහැ. උගතෙක් වෙන්නේ මෝහයේ හින්දාමයි. බුදුහාමුදුරන්ගේ ධර්මයේ මෝහයේ හින්දාමයි උගත්කම ලැබෙන්නේ. බුදුහාමුදුරන්ගේ ධර්මයට අනුව මෝහයේ හින්දාමයි නුගත්කම ලැබෙන්නේ. බුදුහාමුදුරන්ගේ ධර්මයට අනුව මෝහයේ හින්දාමයි පොහොසත් වෙන්නේ.
බුදුහාඳුනාගේ ධර්මයට අනුව මෝහේ හින්දමයි දුප්පත් වෙන්නේ. බුදුහාඳුනාගේ ධර්මයට අනුව මෝහේ හින්දමයි ගැහැණියෙක් වෙන්නේ. මෝහේ නැතුව ගැහැණියෙක් වෙන්න බෑ. බුදුහාඳුනාගේ ධර්මයට අනුව මෝහේ නැතුව පිරිමියෙක් වෙන්න බෑ. බුදුහාඳුනාගේ ධර්මයට අනුව මෝහේ නැතුව බෞද්ධයෙක් වෙන්න බෑ. මෝහේ නැතුව අබෞද්ධයෙක් වෙන්න බෑ. මෝහේ තියෙන තැන තියෙන ලක්ෂණ ඔයි. බුදුහාඳුනාගේ ධර්මයට අනුව මෝහේ නැතුව සතරපායේ සතෙක් බිහි වෙන්නේ නැහැ. බුදුහාඳුනාගේ ධර්මයට අනුව මෝහේ නැතුව මිනිසෙක් බිහි වෙන්නේ නැහැ. බුදුහාඳුනාගේ ධර්මයට අනුව මෝහේ නැතුව දෙවියෙක් බිහි වෙන්නේ නැහැ. බුදුහාඳුනාගේ ධර්මයට අනුව මෝහේ නැති තැන රූපාවචර බ්‍රහ්මයක් නැහැ. මෝහේ නැති තැන අරූපාවචර බ්‍රහ්මයක් නැහැ. දැන් එහෙම ධර්මයක කොහොමද උපාසක උපාසිකාවන්ට සුදුරෙද්දක් පෙරෝගත්තම මෝහය නැහැ කියලා රඟපාන්න පුළුවන් වෙන්නේ? එහෙමයි නේද මේ සතිපට්ඨානේ වඩන්න මහන්සි වෙන්නේ? ඒක විතර මෝහයක් වෙන කොහෙද තියෙන්නේ? දැන් අන්න ඒක තමයි මේ පන් උගත් පඬිතයන්ට ඒ දණ්ඩ යන්න බෑ කියලා මං කිව්වා. පඬිතියෝ සතිපට්ඨානේ වැඩුවට වැඩෙන්නේ නැති හේතුව උකයි. මොකද මෝහය කියන එක අහක් වෙන එක තමයි ප්‍රධානම කාරණේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිමයි. මෝහය අහක් වෙන්නේ නැති තැන රාගය දේශය දෙක තියෙනවමයි. එහෙනම් දැන් ඔය බොරු කරන එක හැමදාම බොරු කරන්න වෙලා තියෙන්නේ මොකද? ඔන්න ඔය නොදනුවත්කම. ඉතර බුදුහාඳුරු දේශනා කරන මෝහය ගැන දන්නේ අර හැමදාම බොරු කරන. බුදුහාඳුරු දේශනා කරන මෝහය කියන්නේ ඇත්තටම ඔය ඉගෙන ගැනීමකින් නැති වෙන එකක් නෙමෙයි. සිල්ප ශාස්ත්‍ර දැනගත්තට මේ මෝහයක් වෙන්නේ නැහැ. වයසට ගියා කියලා මෝහයක් වෙන්නේ නැහැ. පින් කරා කියලා මෝහයක් වෙන්නේ නැහැ. අටමහ කුසල් කරා කියලා මෝහයක් වෙන්නේ නැහැ. මෝහේ තියෙන හින්දාමයි බ්‍රහ්මයක් වෙන්නේ. එහෙනම් සමත භාවනා කරා කියලා මෝහයක් වෙන්නේ නැහැ. එහෙනම් ඔයගොල්ලෝ හොයාගන්න වෙනවා මනුස්සත්වයේ හෝ දේවත්වයේ ඉක්මවපු බ්‍රහ්මත්වයේ ඉන්න සත්වයේ මෝහයේ තියෙනවා. මෝහයක් වෙලා නැහැ. එහෙනම් බ්‍රහ්මත්වයේ ඉන්නවද මහාචාර්යවරු? ඩිප්ලෝමාකාරයෝ බ්‍රහ්මත්වයේ ඉන්නවද? පෙන්ෂන් ගිය ඉස්කෝලේ යන්නේ නැහැ. දැන් ඔහොම නේද රඟපාන? අපිට තේරෙනවා අපි දන්නවා ධර්මයේ. ඒ මෝහයෙන්ම කරණේ වා නේද? මෝහයෙන් ෂේවෙන්නවද එතකොට? නෑ. දැන් ඔන්න ඔය අඩුව නිසාවෙන් ඔය මෝහය රාගය දේශය මෝහය කියන ධර්මතා තුනේ බුදුහාමුදුරන්ගේ අර්ථකථනය බුදුහාමුදුරන්ගේ පණිවිඩය වරද්දලා තේරුම් ගත්තේ හැම දිනාටම භාවනා කරාට ප්‍රතිඵල ලැබුණට ඒ ප්‍රතිඵලය වටින්නේ විකෘති ධර්මයක් වටින්නේ. ඒකෙන් හින්දා සක්මන් කරාත් හරක් වගේ ඇවිදින් ලැබිච්ච ඵලයක් නෑ. වෙන සතිපට්ඨාන භාවනාවක් වැඩුවත් වැඩිච්ච භාවනාවක් නැහැ. ඇයි ඒ? මේකෙන් ෂේවෙන්න ඕන කාරණා තුන අහලා තියෙනවා, විභාග ලියලා තියෙනවා, සහතික අරන් තියෙනවා, දන්නේ බොරු. බුදුහාඳුනාගේ ධර්මයේ නෙවෙයි දන්නේ. කපුවා කට්ටඩිය මහාචාර්යවරයා කියපු ධර්ම. එතකොට ඒගොල්ලෝ ශ්‍රාවක වෙන්නේ කොච්චර භාවනා වැඩුවා ශ්‍රාවක භාවයේ තියෙන්නේ බුදුහාමුදුරන්ගේ නෙවෙයි. තමන් ඉගෙන ගත්තේ
අර විකාරකාරයන්ගේ ශ්‍රාවකයෝ. ඒක හින්දා බුද්ධං සරණං ගච්ඡාමි කිව්වට විහිළුවට කියන්නේ. ඒක කියන වචනයක් විතරයි ගිරව් වගේ. ශාස්ත්‍රෝ බුදුහාමුදුරුවෝ නෙවෙයි. ධර්මයේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ නෙවෙයි විකෘති ධර්මය. බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ නෙවෙයි ශ්‍රාවකයෝ බලාපොරොත්තු වෙච්ච දේ නෙවෙයි මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. අර විකෘතිය. එහෙනම් සංඝ කියන අය සංඝං සරණං ගච්ඡාමි කිව්වට ඒකක් ගිරා කතාවක්. ගිරවුන්ගේ කියවීමක් වගේ. දැන් මේ ප්‍රශ්නේ විසඳ ගන්න නම් එහෙනම් ඉස්සෙල්ලා මෝහයේ සත්‍ය ස්වરૂපය මොකද්ද? බුදුහාමුදුරු දේශනා කරන මෝහය තුල අන්තර්ගත වෙන්නේ මොකද්ද? කොයි තැනද මෝහය තියෙනවා කියන්නේ? බුදුහාමුදුරු මෝහය තියෙනවා කියන්නේ සත්ත්ව පුජ්‍යල භාවයක් කොහෙද තියෙන්නේ? එතන තියෙන්නේ මෝහයයි. ගෑණියෙක් කොහෙද ඉන්නේ? ගැහණුකම කොතනද තීරෙන්නේ? එතන තියෙන්නේ මෝහයයි. පිරිමිය කොහෙද ඉන්නේ? එතන තියෙන්නේ මෝහයයි. මොකද පිරිමිකම මේ මූලයේ මෝහයයි. එතකොට ගැහණු පිරිමිකමෙන් දෙකෙන් එකතු වෙලා ආපු ඕන දෙයක් මෝහයේ ප්‍රතිඵලයි. දෙවියෙක් කොහෙද ඉන්නේ? එතන තියෙන්නේ මෝහයයි. තිරිසන්සතෙක් කොහෙද ඉන්නේ? එතන තියෙන්නේ මෝහයයි. අන්න මොහය බුදුහාමුදුරන්ගේ මොහය. වර්තමානයේ ඉන්න පණ්ඩිතයන්ගේ මොහය මොකද්ද? සහතිකයක් තියෙන දැන මොහයනේ. ඒකට සහතික අයිතිකාරයා කියන එකයි බුදුහාමුදුරන්ගේ මොහය. සහතිකයේ අයිතිකාරයා තමයි මොහය. උගත්කම අයිතිකාරයා මොහය ඉඳහදි. ඇයි මොහය කියන්නේ? සත්ව පුජ්‍යල භාවය කියන එකේට නම. කොහෙද සතෙක් ඉන්නේ? කොතනද සතෙක් ඉන්නේ? කොතනද පුජ්‍යලයක් ඉන්නේ? එතන තියෙන්නේ මෝහයයි. දැන් බණ අහන අය ඉන්නේ මොකකින්ද? මෝහයෙන්. බණ තේරෙන අය ඉන්නේ කොහොම මොකද? මෝහයෙන්දයි. මෝහේ නැත්නම් බණ තේරෙන්න බෑ. ඒ තේරෙන පුජ්‍යලයක ඉන්න බෑ. මට තේරුණා කියන්නේ, මට නොතේරුණා කියන්නේ මෝහයේ තියෙන තැන තියෙන ලක්ෂණය. ඒකට මම විභාගේ පාස් කියන්නේ මෝහයේ තියෙන ලක්ෂණය. ඇයි සතෙ පුජ්‍යලයක ඉන්නේ? දැන් අන්නේ වගේ සංසාරගත සත්ත්ව පුජ්‍යල භාවයේ මූලිය තමයි මෝහය. සත්ත්ව පුජ්‍යල භාවයන් නිරූපණය නොවනවා නම් මෝහය නෑ. එතකොට මේ මෝහය සත්ත්ව පුජ්‍යල භාවයේ නිර්මාණය වෙනකොට ඒ සත්ත්ව පුජ්‍යල භාවයේ තුලයි මෝහය අන්තර්ගත වෙන්නේ. එතකොට සත්ත්ව පුජ්‍යල භාවයේ නිර්මාණය වුණාට පස්සේ කාම ලෝකේ නම් කාම වස්තු හොඳ වෙනවා නැත්නම් නරක වෙනවා. දෙනවා කාම ලෝකේ කාම ආචර සත්වයක් නිර්මාණය කරන්න මම කියලා කෙනෙක් ගැහණියක හෝ පිරිමියෙක් හෝ උපාසිකාවක් හෝ උපාසකයෙන් බිහි වෙන්නේ මොහි. මොහි නැත්නම් උපාසක උපාසිකාව නැහැ. ඒකට බිහි වුණාට පස්සේ මොකද වෙන්නේ? අන්න එනවා අනිත් මූල දෙක. රාගයයි දේශයයි. රාගය කියන්නේ ඇලුම් කරන ආස කරන දේවල් වලට මූල වෙන ස්වභාවය, ඒකාන්තය. ඒතකොට යමක් ආස කරන දෙයක් තියද ඊට සමානව නිකම්ම නිර්මාණය වෙනවා සංසාරේ. ඒකට විරුද්ධ දේ, ඒක නියෝජනය වෙන මානසික දේ දේශයයි. එහෙනම් මෝහය එක්කමයි රාගය ක්‍රියාත්මක වෙන්නේ. මෝහය නැති තියෙන තැනමයි දේශය ක්‍රියාත්මක.
Neng kaur hari kenek, onnoe mula tu na hak karo, ikak karya hak karo, itena niwanai. Eken raga hak karan dagiat, mohya hak wen nagan raga hak wen ne. Desi hak karan dagiat, mohya hak wen nagan desi hak karan dbe. Eken hinda Buddha jnaning. Desana karna mege ekak ahak unama nivanai mokada ekak ahak wenawa kiyanne anith deka ahak vela nathuwa taniyen ahak wenne den oy oy nisawen oy mohaye hinda manussayata issellama athi wenne mokadda mohin karanne mokadda Igan gatan mohya hak wenne ekak nemei ne. Igan ganna udaw wenne ekak mohya. Mohayen bihi wenne ekak thamai ugaccham. Eda dharmaya vikruti karagattata karanna deyak ne. Igan gatta mohaya nathi wenawa kiyanne buddhahandurage dharmaya dannne thiyai. Igan ganna udaw wenne mohaya. Ai ugat pujjale bihi wenawa. Modagama nugacchama bihi wenne mohi. Ekata hetuwa nugat pujjale bihi wi. Ehenam me satta pujjale satta pujjala bhavayak bihi wima tamai mohi kiyanne. Etakota mohayen satta pujjale ge kriyaakarittya tula mohaya hak wenna ba ena. Satta pujjalayage kriyaakarittye tulin kavadavat eka kochchara vardhane karat mohaya hak wenna ba. Ehemanam dan balanna ena buddhahamithura desana karana dharmaya anuwa apita me waadi vela inna ayata tamange mohayen laba dijivu dævadda daayadaya manava himikama mokadda. Lokuma manava himikama tamaya mohayen hadala dipu mage sharireya kiyana eka anna mohaye kriyawa oy mas satale kiyana buddhahanthuru desana ganna ditis kuna patika mage kiyala hadala dunne mohayen eda oy ditis kuna patika mage kiyala hadala dipu mohayen athi wena dittiyata kiyenawa dakmata Sakkaya ditti. Anna bohing liya deepu dævadda. Oye dævadda tiyenawa ugatatak tiyenawa eka vidihatama nūgatatak tiyenawa gæhænitak tiyenawa pirimiyatak tiyenawa bauddhayatak tiyenawa abauddhayatak tiyenawa mokadda mohaya laba deepu sakkaya ditti. Mage sharīriya. Eta mage karala dunne sharīriya mohaya. Deng oka hak wenawada igena gatta kiyala. Dan mohaya hak una nan issella hak wennone mage sharīriya kiyana dittiya. Dan mage sharīriya kiyana dittiya hak wenne hak welada oya dangalanne. Mage sharīriya kiyana dittiya hak wena කමඨහනක් වැඩුවම ඔයගොල්ලන්ට හැදෙන රුද්දාව මොකද්ද? රුද්දාව තව තවත් අර ශාරීරියේ මෝහයෙන් මගේ කරගන්න දඟලන දඟලී. ඒකින්ද තමයි මම කිව්වේ මෙහි භාවනාවට එනවා යන්නේ ලේ මුත්‍රා පරීක්ෂා Mukadi mohin leda haduna kiyala kohetada leda hadune mage sharireth ne kiyanne ekata apita api vithara ugattu wenane dan ugata bihi wenne buddhahandunage mohin kiyala danne ugattu tika mohe nathna ugatchama tiyenne ba
එතකොට මගේ ශාරීරිය ගැන උගච්චමක් තියෙන කෙනාට මෝහේ නැති වෙන්න බෑ. මෝහේ කර මෝහය නැති තැන ශාරීරිය තමයි දෙතිස් කුණප. දෙතිස් කුණප වල අංශභාගේ තියෙන්න බෑ. දෙතිස් කුණප වල කොලෙස්ටරෝල් තියෙන්න බෑ. දෙතිස් කුණප වල ප්‍රෙෂර් තියෙන්න බෑ. දෙතිස් කුණප වල වෙනත් විදිහේ දේවල් තියෙන්න බෑ. දෙතිස් කුණප වල උණ තියෙන්න බෑ. සෙම තියෙන්න බෑ. දැන් ඔයගොල්ලන්ට මොකද වෙන්නේ භාවනා කරපුවා? ඔය උගච්චමටි නේද අකුල් දෙලා. දැන් හිතන්නේ එකට මං ළඟ මෝහේ නෑ කියලා නේද? එතන මෝහයෙන් අදලා දීපු ලොකුම දෑවැද්ද නේද මගේ ශාරීරිය කියන්නේ. ඒ දෑවැද්දෙන් ලබාව දීපු දැක්ම දිට්ඨිය නේද සක්කාය දිට්ඨිය. එතකොට ඔය භාවනා කරනකොට පිළක්කය කියන්නේ මගේ ශාරීරිය දැන් බොහොම දියුණුයි, ශක්තියක් තියෙන. දෙතිස් කුණපොළ ශක්තිය බිහි වෙන පිළක්කය. කුණ්ඩලිනි ශක්තිය බිහි වෙනවා. මොකද මෝහයෙන්දනේ. ඔක තමයි මෝහය. දැන් මෝහක්කයෝ කියන තැනටද ගිහිල්ලා තියෙන්නේ. ශරීරයෙන්වත් අඩු ගන්න අනිත් ටික අහක් කරමු නෑ. එතකොට මගේ ශරීරය මමත්වයේ ශරීරය තුල තියෙනකොට මෝහය ශරීරය තුල දැගලා ඕක ඉගෙන ගත්තා කියලා ශරීරයේ කායික විද්‍යාව ඉගෙන ගත්තා කියලා මෝහය අඩු වෙන්නේ නෑ කාටවත්. වෛද්‍ය විද්‍යාව ඉගෙන ගත්තා කියලා මෝහය අඩු වෙන්නේ නෑ. බුදුහාඳුරෝ කියන මෝහය ශ්‍රද්ධ බුද්ධල භාවයයි. වෛද්‍ය විද්‍යාව ඉගෙන ගත්තාම බිහි වෙන්නේ මෝහේම ප්‍රතිඵලයක්. මොකද්ද? දොස්තර කෙනෙක්. තවත් සතෙක්, තවත් බුද්ධලෙක්. ඒක නිසා මේක වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න ඕනේ ශරීරයක් තියනවා කියලා බුදුහාඳුරෝ දේශනා කරන්නේ මෙතන තියෙන දෙතිස් කුණප. දෙතිස් කුණප ගැන ඉගෙන ගත්තා කියලා ලැබෙන ඵලයක් නෑ. ලැබෙන්නේ මෝහයයි. ඒකින්ද අද වගේ උගත් පිස්සුව තියෙන කාලෙක බුදුවරේ පහළ වෙන්නේ. එදා බුදුහාමුදුරුව පහළ වෙනකොට ඉන්දියාවේ මෝහේ හින්දා ඔය උගත් පිස්සු එදා තිබුණා. හැබැයි එයා ඒ කාලේ පඬිතියෝ කිව්වේ වෛද්‍යවරු ඉංජිනේරුවෝ නෙවෙයි. පඬිතියෝ කිව්වේ ත්‍රිවේදයේ දන්නේ අය. වේදයේ දන්නේ. දැන් වේදයේ දන්නේ අය උගත්තු කිව්වට බුදුහාමුදුරුවෝ කිව්වා වේදයේ ඉගෙන ගන්නේ මෝඩකම හින්දා. බමුණෙක් වෙන්නේ මෝඩකමේ ප්‍රතිඵලයට. නමුත් වර්තමානයේ හැට පැන්නට පස්සේ සුදු ඇඳගත්තේ උපාසක උපාසිකාවා බිහිවෙන්නේ පණ්ඩිත ගමේ ප්‍රතිඵලයට නුවණ පුමරලා ප්‍රඥාව පහළ වෙලා කියලා හිතන එකයි වැරද්ද. එහෙම ප්‍රඥාවක් බුදුහාඳුනාගේ ධර්මයේ නෑ. ඕකත් මෝඩකම තමයි. දැන් එහෙම හිතන අයට ඔය සතිපට්ඨානේ වැඩුවා කියලා ලැබෙන ප්‍රතිඵල අඩුයි. එහෙම ජීවත් වෙච්ච අයට ඒ මතේ වෙනස් කරන්න ගත වෙන කාලය වැඩි. මොකද හේතුව වැරදි ධර්මයක් විශ්වාස කිරීම. එහෙමනම් දැන් බලන්න මුලින්ම බුදුහාමුදුරුව පෙන්නනවා මේ මෝහය කියන එක මගින් කරන්නේ සත්ත්ව පුජ්‍යල භාවයක් නිර්මාණය කරන්නේ.
එතකොට කාම ලෝකේ නම් කාම ලෝකේ මෝහය මගේ ශාරීරිය කියලා එකක් නිර්මාණය වෙලාමයි හැම විටම සත්වයක් නිර්මාණය වෙන්නේ මගේ ශරීරය මගේ ශරීරය කියන මෝහයෙන් නිර්මාණය කරපු දැක්මට කියනවා සක්කාය දිට්ඨිය එතකොට සක්කාය දිට්ඨිය තියෙන කෙනාට අනිවාර්යෙන්ම සත්පුජ්‍යල භාවයේ සම්බන්ධව සැකේ උපදිනවා විචිකිච්ඡාව තියෙනවා ඒ විචිකිච්ඡාවේ ප්‍රතිඵල තමයි මම උගත් මම පොහොසත් පොහොසතුන්ට නිවන් දකින්න ලේසි අපිට ධර්මයේ තේරෙනවා ඔය ඔක්කොටම හේතුව අර සක්කාය දිට්ඨිය ඊළඟට සක්කාය දිට්ඨිය මගේ ශාරීරිය කියන්නේ අර මෝහයෙන් ඇති කරපු සක්කාය දිට්ඨිය මගින් තමයි විමුක්තිය ලබා දෙනවා කියලා ඔය ශාරීරියම මෙහෙවන්නේ ඒ කියන්නේ මොකද්ද දැන් බලකයි හිතනවා ඉඳගෙන ඉඳලා නිවන් දකින්න ලේසි බලකයි ඉන්නවා හිතනවා හිටගෙන ඉඳලා නිවන් දකින්න ලේසි බලකයි හිතනවා එළවලු කාලා නිවන් දකින්න ලේසි මස් මාංශ කෑවොත් නිවන් දකින්න බෑ හරකෙක් වගේ හිටියොත් නිවන් දකින්න ලේසි බල්ලෙක් වගේ හැසිරුණොත් නිවන් දකින්න ලේසි සුදුරෙදි ඇඳගෙන හිටියොත් නිවන් දකින්න ලේසි ඒ ඔක්කොම මොකද්ද මගේ ශරීරය කියන එක සක්කාය දිට්ඨියෙන් ඇති කරගත්ත කායික හා වාචසික ක්‍රියාකාරීත්වය කායික හා වාචසික ක්‍රියාකාරීත්වයන්ට කියනවා සීලය එහෙනම් ඔය වගේ බොරු සිල් වලින් නිවන් දකින්න යන එකට කියනවා සීලබ්බත පරාමාස එහෙනම් සීලබ්බත පරාමාස බිහි කරේ කවුද මෝහය මගේ ශාරීරියේ තියෙන තැන තියෙන ගුණ ඔය සක්කාය දිට්ඨියක බැඳිච්චි ස්වභාවයන් තුනක් ඔය සක්කාය දිට්ඨියක තමයි මම උගතෙක් කියලා බැඳීම තියෙන්නේ මං නෝගතෙක් කියලා මං පොහොසතෙක් මං දුප්පතෙක් මං ගැහැණු කෙනෙක් මං පිරිමි කෙනෙක් මං වයස කෙනෙක් මං තරුණ කෙනෙක් ඔය ඔක්කොගේ මූල මෝහයයි ඒ මෝහය තමයි සක්කාය දිට්ඨිය දැන් ඊළඟට ඔය තමන්ගේ ශරීරයම මෝහයෙන් මගේ කියලා ගත්තම සක්කාය දිට්ඨිය තියෙන තැන ඒ ශරීරයට ඕන කරන හොඳ දේවල් තියෙනවා හොඳ ඇඳුම් තියෙනවා හොඳ පැළඳුම් තියෙනවා හොඳ කෑම තියෙනවා හොඳ යාන වාහන තියෙනවා හොඳ දූ දරුවෝ ඉන්නවා හොඳ වතු පිටි තියෙනවා ඉඩකඩම් තියෙනවා මේවාට මෝහයට විතරක් තනියෙන් කරන්න බෑ හොඳ ඒවා හදන්න බෑ මෝහයට මෝහය හදන්නේ හොඳ නරක නෙවෙයි හදන්නේ සත්පුජ්‍යල භාවයයි එහෙනම් මෝහය හදන්නේ හොඳ දේවල් නරක දේවල් හදන්නෙත් නෑ හදන්නේ ගැහැණු කම කියන එක හදනවා මෝහෙන් ඒ ගෑණිට රත්තරන් හොඳයි කියලා හදන්න බෑ මෝහෙ රිදී නරකයි කියන්න හදන්න බෑ මෝහෙ රත්තරන් හොඳයි වෙන්න නම් ඒ ගැහැණිට මෝහයට එකතු වෙන්න ඕනේ කාම රාගෙන් අන්න දැන්
මෝහයට එකතු වෙනවා අනික් මූල. රිදී නරකයි කියන්න නරක දෙයට අකමැති වෙන්න රාගයට බෑ. එදෙන්ට එකතු වෙන්න ඕනේ දේශය. එහෙනම් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස තුන මෝහය මත රඳා පවතින කාරණා තුන. ඊළඟට මෝහයට එකතු වෙන කාරණා දෙකක් තමයි කාම රාග පටිග කියන එක. ඉතල කාම රාගය කියන්නේ රාග මූලයෙන් ඇතිවෙච්ච එක. පටිග කියන්නේ දේශ මූලයෙන් ඇතිවෙච්ච එක. හැබැයි කාම රාග පටිග දෙක තියෙන්නේ කාම ලෝකයේ විතරයි. කාම ලෝකයේ විතරයි නියෝජනය වෙන්නේ. කාම රාග පටිග කියන ඔය දේශ මූලයේ හා රාග මූලයේ අංශ රූපාවචර බ්‍රහ්මිය ළඟ නැහැ, යටපත් වෙනවා. මෙතන කාම රාග පටිග නැති ගැහණු කෙනෙක් හරි පිරිමි කෙනෙක් හරි ඉන්නවා නම් ඒ බොරුකාරී. මොකද ගැහණු කමේ හිමිකම කාම රාග පටිකයි, පිරිමි කමේ හිමිකම කාම රාග පටිකයි. කාම රාග පටිග දෙක තියෙන්න නම් අනිවාර්යයෙන්ම දේශ මූලය හා රාග මූලය තියෙන්නේ. එතකොට ඒ දෙක ක්‍රියාත්මක වෙන්න නම් මෝහ මූලයේ සත්‍යයේ පුජ්‍යලයෙන් නිර්මාණය වෙලා ඉන්න ඕනේ. දැන් ඔය භාවනා කරනකොට සිදු කරන්නේ ඔන්න ඔය ටික අහක් කරන්නේ. දැන් මෝහ මූලයෙන් අහක් කරනවා ඉස්සෙල්ලාම සක්කාය දිට්ඨිය. එතකොට දැන් ඔන්න අර පණ්ඩිත අය කියන සක්කාය දිට්ඨිය හක් වුණා කියන්නේ මම නැති වුණා. ඒ අය බොරුවට රඟපානවා. මම නැති වෙලා පේන්නේ දැනෙන්නේ නිකන් මෙලෝ දෙයක් තේරෙන්නේ. සක්කාය දිට්ඨිය හක් වුණා මෙහෙම එකක් වෙන්න බෑ. සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? මම නැති වුණා නෙවෙයි මගේ ශරීරය කියන එක නැති වුණා. මගේ ශරීරය නැති වුණාට මට පේනවා කියන එක නැති වෙලා නෑ යාට. ඔය මස් ඇටලේ ගොඩ මගේ නෙවෙයි කියලා තේරෙනවා. එතකොට සක්කාය දිට්ඨිය නැති වෙච්ච උපාසකම්මලා යන්නේ හැමදාම ලේ මුත්‍රා පරික්ෂා කරන්න. මොකද දැන් ඔක බොරුවන්නේ. මේ මුත්‍රා මගේ හින්දා නේද දෙදෙස් කුණප වෙලා දාර පරීක්ෂා කරලා බයේ ලෙඩ හැදලා ප්‍රෙෂර් වැඩි කියලා යන්. ඒක බොරුව. එහෙනම් සක්කාය දිට්ඨිය නැති තැන මගේ ශරීරය තේරෙන්න බෑ. මගේ ශරීරයේ කියන දිට්ඨියක් තියෙන්න බෑ, දැක්මක් තියෙන්න බෑ. මගේ කොන්ද රිදෙන වෙලාවේ සක්කාය දිට්ඨිය නැත්නම් රිදෙන්න කොන්දක් නැහැ. මගේ ප්‍රෙෂර් වැඩි වෙච්ච වෙලාවේ සක්කාය දිට්ඨිය නැත්නම් ප්‍රෙෂර් වැඩි වෙන්න බෑ. දැන් ওই වගේ බොරු කරලා වැඩක් තියෙද? ඒ කියන්නේ එහෙනම් සක්කාය දිට්ඨිය නැති වෙන්න හැම වෙලේම නැති වෙලා ඉන්න බෑ. ඔය දැන් වාඩි වෙලා ඉන්නකොට කොන්ද රිදෙනවා නම් ඒකට හේතුව මොකද්ද? මොකද්ද දිට්ඨිය? සක්කාය දිට්ඨිය. ඔළුව රිදෙනවා නම් ඒකට හේතුව මොකද්ද? මෝහයෙන් ඇති කරපු සක්කාය දිට්ඨිය. දැන් ඔය සක්කාය දිට්ඨිය හක් වෙනවට කැමතිද කවුරු? කැමති නෑ. දැන් සක්කාය දිට්ඨිය අහක් කරන එක තමයි අර සක්මණේ කරන්නේ. හැබැයි සක්මන් භාවනා කරනකොට ඒ අරමුණේ ඉන්නකොට ඔය කයෙන් කය තේරෙනකොට කයේ ධාතුගුණ තේරිලා කයේ ධාතුගුණ වලට ඇලීම් ගැටීම් නැති වෙලාවේ
නැති වෙන්නේ යන්නේ සක්කාය දිට්ඨියයි. නමුත් කය ධාතු ගුණ තේරෙන්නේ නැති වෙලාවට මගේ කය කියලා තේරෙන හැම වෙලෙම තියෙන සක්කාය දිට්ඨියයි. ප්‍රශ්නේ තියෙන්නේ ධාතු ගුණ තේරෙන වෙලාවේ ඒකට ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්නකොට සක්කාය දිට්ඨිය ඒ මොහොතේ නැති වෙනවා. සක්කාය දිට්ඨිය අනික් වෙලාවේ තියෙනවා කියලා දැනගන්න. දැන් කාලයක් යනකොට එhena එයාට පුළුවන් වේවි කවදා හරි සක්කාය දිට්ඨිය තියෙන තැන තියෙන දුකක් සක්කාය දිට්ඨිය නැති තැන තියෙන සැපයක් දෙක හඳුනන. දැන් තියෙන්නේ ඔයගොල්ලන්ට ඒක විරුද්ධ දෙය. සක්කාය දිට්ඨිය නැති වෙනවා එක දුකක්. ඒකෙන් හින්දා කයේ ධාතු ගුණයක් තේරෙනකොට ඒ දුක හින්දාමයි ලෙඩක් කියලා තීන්දු කරන්නේ. ඒ සක්කාය දිට්ඨිය වැඩි හින්දා බොරු ඉගෙන ගත්තේ හින්දා. මෝහය වැඩි හින්දා. දැන් කාලයක් භාවනා කරනකොට ඔය මෝහය අඩුයි. දැන් නම් කියන්නේ මම භාවනා කරනවා භාවනා කරන හින්දා මට මේ ලෙඩේ හැදෙනවා වැඩි. ලෙඩේ ලෙඩේ මගේ මට අහවල් ලෙඩේ වැඩි වෙනවා නම් ඒ ලෙඩේ වැඩි වෙන්න උදව් උනේ මෝහේ. ඒ ඉතින් මගේ ශාරීරියේ හින්දානේ මගේ ශාරීරියේ ලෙඩ තියෙන්නේ. එතකොට දැන් ඇවිදින් තියෙන්නේ මොකටද? සක්කාය දිට්ඨිය හක් කරන්නද ලෙඩ හොඳ කරගන්නද? ලෙඩ හොඳ දැන් ලෙඩ හොඳ කරගන්න චේතනාවෙන් භාවනා කරන අයට කවදාවත් දියුණු වෙන්න බෑ. වයසට යනවා ඉතින්. මොකද ලෙඩ හොඳ වෙනව නෙමෙයි මේකෙන් වෙන්නේ සක්කාය දිට්ඨිය අහගෙන. ලෙඩ වලට මුල වෙච්චි මෝහය අහක් වෙන. මෝහය කියන්නේ ශාරීරියේ මගේ කියන මෝහයයි මේක. ඒතර ශාරීරියේ මගේ කියන මෝහය විතරක් නෙමෙයි මේ මෝහයෙන් කරන්නේ. ඊට වැඩිය හුඟාවක් ජාති කරනවා. දැන් ශාරීරියේ මගේ කියන මෝහය තුලින් තමයි ඉපදෙන්නේ. එහෙනම් සක්කාය දිට්ඨිය කියන දිට්ඨිය, ඒ වගේම ඒකෙන් ජනිත වන සැකය, ඒ වගේම සීලබ්බත පරාමාස කියන නිවන් දැකීමට නැත්නම් යමක් යහපතක් වෙන්න කියලා කරන කායික වාචික ක්‍රියා. මගේ ශාරීරියේ තියෙන තැන තමයි ඔවා තියෙන්නේ. ඊට අමතරව මගේ ශරීරයේ තිබුණොත් එයා හැම විටම කාම සතෙක් වෙනවා. කාම ලෝකයේ කාමාවචර කාම ලෝකයේ හැසිරෙන සතෙක් වෙනවා. එහෙනම් සක්කාය දිට්ඨිය නැතුව දෙවියෙක් බිහි වෙන්න බෑ. මිනිසෙක් බිහි වෙන්න බෑ. ඒ කියන්නේ උරුමයි මේ. සතර අපාය සතේ බිහි වෙන්නේ. හැබැයි සමහර බ්‍රහ්ම ලෝක තියෙනවා ශරීර නැති. ඒ ශරීර නැති බ්‍රහ්ම ලෝක වල සක්කාය දිට්ඨිය යටපත් වෙලා. තාවකාලිකයි. ඒ බ්‍රහ්මත්වය හක් කරලා එන්නේ ආය සක්කාය දිට්ඨිය තියෙන කාම ලෝකෙට. එහෙනම් අමුතු දෙයක් නෙමෙයි. බ්‍රහ්ම ලෝකයට යන්නේ කවුද? යන්නේ මිනිස්සෙකුට බ්‍රහ්ම ලෝකයට ගිය හැකි. බ්‍රහ්මයෙක් උනේ හැකි කරන්න තියෙන්නේ සමත භාවනාවයි. සමත භාවනාවෙන් කර හැකි ශාරීරිය මගේ කියන එක අහක් කරන්න බෑ. ශාරීරිය මගේ කරලා දෙන කාය විඥාණය తాවකාලිකව යටපත් කර හැකි. එතකොට කාය විඥානේ යටපත් කරපුවාම සක්කාය දිට්ඨිය නැති වෙනව නෙවෙයි වෙන්නේ. తాවකාලිකව ශාරීරියේ මගේ නෙවෙයි වෙනු. ඒක හරියට වෛද්‍යවරු කාය හිරිවට්ටනවා වගේ එකක්. එතකොට කාය විඥානේ වැඩනේ. එහෙනම් සමත භාවනාවෙන් කාය මගේ නෙවෙයි කියන தത്വයට යටපත් කරපුවාම ඒකෙන් මැරුණොත් උපදින්නේ කය මගේ නෙවෙයි වෙලාමයි.
නමුත් එතන සක්කාය දිට්ඨිය හක් වුණා නෙවෙයි සක්කාය දිට්ඨියට ඕන කරන මූල බීජය වන දිට්ඨිය ජනිත වන කාය විඥානේ යටපත් කරගන්න. ඒකෙන් හින්දා දැන් උපාසක උපාසිකාවය පුටු උඩ නිදාගෙන ඉන්නේ එක හිතාගෙන ඉන්නෙත් එන්නේ වගේ එකක්. භාවනා කරනවා දැන් මට හරි සනීපයි ශරීරයේ තේරෙන්නේ නැහැ. නෙමෙයි නැගිට හැටි මොකද වෙන්නේ? තේරෙන්නේ. භාවනා කරන්න ඔය සුදුරේ තියඳගෙන පුටු උස්සගෙන භාවනා මධ්‍යස්ථාන වලට එන්න ඕනේ හැමදාම ගෙදර වෙන්නේත් ඕකනේ. නිින්ද ගියාට පස්සේ ශරීරේ මගේ කියලා තේරෙන්නේ නැහැ. ඕකම ඉගෙනගෙන කරන්න ඕනද මානෝ හිමිකම? ඒ පුරුද්දට ගෙදර බුද්ධියලා පුරුද්දට හුඟක් අය කරන්නේ වෙනස මොකද්ද? පුටු උඩ නිදාගන්න. එවටු නිදාගත්තා කියලා බ්‍රහ්ම වෙන්න බෑ. බ්‍රහ්ම සිත පහළ වෙන්නේ නැහැ. මනෝ විඥාණයෙන් සමත භාවනා පුරුදු කරලා පුරුදු කරලා ඇස් කන් ආසාදී පංච ඉන්ද්‍රිය తాවකාලිකව අක්‍රීය කරගන්න. ආන්නේම අක්‍රීය කරනකොට අක්‍රීය වෙනකොට අර කය මගෙන් කියන සක්කාය දිට්ඨිය නැත්නම් කාමරාග පටික දෙකත් යටපත් වෙනවා. එහෙනම් එයාට සක්කාය මගේ ශාරීරියේ තිබුණොත් තමයි මට මම ගැහණියෙක් වෙන්නේ. දැන් ප්‍රධාන දේ ශාරීරියේ මගේ වුණොත් තමයි මම ගැහණි වෙන්නේ. ගැහණුකම රඳාපවතින්නේ ශාරීරියේ මගේ. ඒ ශරීරයේ මගේ වෙන්නත් ඕන නැත්නම් ගැහණුකම තියෙන්න බෑ. ශරීරයේ මගේ වීමෙන්මයි පිරිමිකම තියෙන්නේ. දැන් ඔය දැන් ශරීරයේ මගේ වෙලා ගැහණුකමක් ආවම මොකද්ද වෙන්නේ? පිරිමිකමක් ආපුවම වෙන්නේ මොකද්ද? නිකං ගැහණියෙක් වෙලා බෑ, නිකං පිරිමියෙක් වෙලා බෑ. උගතෙක් වෙන්න ඕන. ඔන්න උගත් පිස්සු හැදෙන. නිකං ගැහණියෙක් වෙලා බෑ, නිකං පිරිමියෙක් වෙලා බෑ. පොහොසතෙක් වෙන්න ඕනේ. නිකං ගැහණියෙක් වෙලා බෑ, නිකං පිරිමියෙක් වෙලා බෑ. අරකට වැඩිය උසස් කෙනෙක් වෙන්න ඕනේ. මොකද වෙන්නේ? අරකට වැඩිය හොඳ කෙනෙක් වෙන්න ඕනේ. අන්න සක්කාය දිට්ඨිය ආපුවම කය මගේ වුණාම ලැබෙන මේ දායාද ටික. නිකං ගැහණියෙක් වෙලා බෑ, නිකං පිරිමියෙක් වෙලා බෑ. තව මොකෙක් හරි කසාද වඳින්න ඕනේ. තේරුණාද? ඕනේ සක්කාය දිට්ඨිය නේද ඔක්කොම කරලා දෙන්නේ. කසාද බෙදලා විතරක් බෑ, තව දරුවෝ ඕනේ. පැටවෝ. පැටව නිකන් ඉඳලා බෑ, උන් ලෝකේ හොඳ මෙව්ව වෙන්න ඕනේ. දැන් ඔය ඔක්කොම ටික හැදුවේ කවුද? ඔයගොල්ලන්ගේ ජීවිත කතාවේ මුල කවුද? කොතනදී? මෝහයනේ. ඇයි සක්කාය දිට්ඨිය හැදුවේ මෝහයනේ? ඔය මෝහයන්නේ නිකන් මගුල් කන්න බෑ, හත් දවසක් කන්න. දැන් එහෙම මගුල් කාලා කාලා හැට පැන්නට පස්සේ ඔන්න සක්කාය දිට්ඨිය අහක් වෙනවා නිකන්. සුදුරෙත් දැන්න. හිතාගෙන ඉන්නේ එහෙම. මොකද මෝහය කියන්නේ උගච්ඡමෙන් අහක් වෙන එකක් කියලා හිතාගෙන. එහෙම එකක් නෙමෙයි බුදුහාඳුනෝ මෝහය කියන්නේ සත්ව පුජ්‍යල භාවයට. දැන් කොහොම හරි අර භාවනා සමත භාවනා කරලා පංචේන්ද්‍රිය අහක් කරොත් අර ගැහැණිට පිරිවෙන මොකද වෙන්නේ? පංචේන්ද්‍රිය తాවකාලික වහක් කරන. එන පංචේන්ද්‍රිය හරහයි කාම ලෝකේ කාම වස්තුන් හොඳ හෝ නරක වෙන්නේ. හොඳ වතු, හොඳ ඉඩම්, හොඳ ගෙවල්, හොඳ කාර්, හොඳ ඇඳුම් පැළඳුම්, හොඳ සපත්තු. දැන් ওই ටික ඔක්කොම අහක් වෙනවා. ඒ ටික හොඳ හා හොඳ ඒවා තියෙනවා නම්, හොඳ ඉඩමක් තියෙනවා නම්, හොඳ වාහනයක් තියෙනවා නම් මේ ලෝකේ ඒකට සාපේක්ෂව නරක දේ තියෙන. හොඳ දෙයට
කාමරාගය උදව් වෙනවා අන්න එනවා ලෝභ මූලය හොඳ දේ තියෙනකොට නරක දේ බිහි වෙනවා අන්න එනවා දේශ මූලය පටිගි එහෙනම් අර කවුරු හරි කෙනෙක් සමත භාවනාව වඩලා ඉස්සෙල්ලා කාය කාය ඇහැ කන නාසය දිව කය කියන මේ ඉන්ද්‍රියන් ටික යටපත් කරගත්තොත් එයාට ඒ යටපත් වෙනකොට සක්කාය දිට්ඨිය නැති වෙනව නෙමෙයි සක්කාය දිට්ඨිය ජනිත වෙන කාය විඥානේ යටපත් වෙනවා. තාවකාලිකව එහෙනම් සැකය යටපත් වෙනවා. ශරීරය එක්ක බැඳලා තියෙන සැකය යටපත් වෙනවා. ධර්ම මාර්ගයේ අධර්ම මාර්ගයේ කියන සැකය ශරීරය එක්ක බැඳලා තියෙන්නේ ඒක යටපත් වෙනවා. ඒ වගේම කරන වැඩේ හරි හින්දායි අර භාවනාව සාර්ථක කරේ. එයා හරකෙක් වගේ හැසිරෙන්නේ අර භාවනාව දියුණු කරන්නේ. ඒ කරපු විදිහ හරි. ඒ අනුව යාට සීලබ්බත පරාමාසත් යටපත් වෙනව නැති වෙනව නෙවෙයි. ඒකම කාමරාග පටිගත් යටපත් වෙනවා. ආන්න එතෙන්දී යාගේ අර මෝහයට අහු වෙන්නේ රූප රාග අරූප රාග. කාමරාග නෙමෙයි කාමරාග එන්නේ ඇහැට පේන දේකට ඇති වෙන අර ලෝභයේ ලෝභ මූලයයි කනට ඇහෙන සද්දයකට කාමරාගය ඇහැට පේන්නේ නැහැ කනට ඇහෙන දේකටත් නෙමෙයි දිවට දැනෙන එකකුත් නෙමෙයි ශරීරයට දැනෙන එකකුත් නෙමෙයි නාසයට දැනෙන එකකුත් නෙමෙයි නම මනසට තේරෙනවා හොඳ දෙයක්. ඒකට කියනවා රූප රාග. අන්න මෝහේ මෝහය දැන් ශරීරයේ මගී කරලා ගන්න නෙවෙයි මෝහ මූලයේ ඉන්නේ ශරීරය අත්හැරලා. රූපය අත්හැරලා. දැන් ඒක හින්දා මේ භාවනා කරලා පුටු උඩ ලැගගෙන ජප කරන අයට ඔය දැන් කියන්නේ ප්‍රශ්න අදත් ප්‍රශ්නේ හැමදාම ප්‍රශ්න තියෙනවා ලියන ප්‍රශ්න වල තියෙන්නේ හුඟක් ඒවා රූප රාග මොනවාද රූප රාග ඇහැට පේන්නේ නැතුව දෙයක් පේනවා ඒකට ඇලෙනවා මට එළියක් පෙනුණා ඇහැට පෙනුන්නේ ඒ එළිය වටිනවා ඒක දෙවියෙක්ගේ බ්‍රාහ්මීයෙක්ගේ අන්න රූප රාග මට හීන් හලින් ඇහෙනවා පටිච්ච සම්පාදය රූප රාග මට තිලක්ෂණය මතක් වෙනවා භවනා කරනකොට රූප රාග ඒ වාසක වාසිකා කෝලා බලන්න තියෙන ප්‍රශ්න අපිට අපෙන් අහන ප්‍රශ්න ඔන්නෝ තමයි මේ භාවනා කරලා දියුණු වෙන බැලුවා මේ පුටු උඩ නින්ද ගිහින් රූප රාගය කියන රූප කියන එකේ තේරුම රූප රාගය එන්නේ මෝහය නැත්නම් එන්නේ නැහැ මමත්වේ නැත්නම් එන්නේ නැහැ ඇයි එළිය පේන්නේ පේනුන එකෙක් ඉන්නේ එපා ඉස්සෙල්ලා පේන්නේ පෙනෙනේ කානේ මෝහය මෝහය එන්නේ වෙනෙනේ කා නිර්මාණය කරේ හඬ ඇහෙනවා ගන්ධ සුවඳ දැනෙනවා ඒ කියන්නේ භවනා කරනකොට හරි සුවඳක් දැනෙන කවදාවත් අහපු නැති සෙන්ට් එකක් ඒ මෙහෙම සෙන්ට් එකක් දැකලා නැහැ කඩේවා මොකද ලෝකේ තියෙන ඔක්කොම සුවඳ අහපු එව්ව භවනා කරලා සුදුරෙද්ද බරව ගත්තම ඊටත් වැඩි සෙන්ට් එකක් එනවා මොනවද ඒකට කැමති වෙන්නේ රූප රාග කාම වස්තුවක් නෙවෙයි ඒක. කාම වස්තුවක් නැහැ හැට කනට නාසයට ගෝචර වෙන්න ඕනි. එහෙම ගෝචර නොවි දැනෙන හැම එකම රූප මනෝ විකාර හීන එතන සත්‍ය නැහැ. එතන තියෙන්නේ ඔය කියන්නේ අකුසල් මුල් තුනමයි.
හැබැයි ඒක තියෙන්නේ කාම ලෝකයේ ඉක්මවා ගිය මානසික ස්වરૂපයකයි. දැන් එහෙම රූපයක් නැහැ, එළියක් දකින්නේ නැහැ. පිළක් අය මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ කියන අරූප රාග තේරෙන්නේ. හීන් හනින් පටිච්චසමුප්පාදය ඇහෙනවා කනට නෙවෙයි මනසට. එතකොට රූප රාග දැන් ඔහොම කොහොලන්නේ නේද කරන්නේ කට්ටිය සතිපට්ඨානේ වඩනවා කියලා බොරු කරන. දැන් ඒ දෙක ආපුවම මොකද ඊගාවට වෙන්නේ? දැන් ඒගොල්ලන්ට විසඳුමක් නැහැ. අරම රූප රාග අරූප රාග කොළට කොටු වෙන්නේ සමත භාවනාවකට ඔය විපස්සනාව හැරුණොත් වැඩියෙන් කොටු වෙන්නේ සමත භාවන. සමත භාවනාවේ නිර්මාණයේ තියෙන රූප රාග අරූප රාග. එතනත් ඉන්නවා මම. හැබැයි ඒ මගේ ශරීරයක් නෑ. එච්චරයි මගේ තියෙන විශේෂත්වය. එතන මගේ ශරීරයක් නැති මම බිහි වෙන්න තැන රූප රාග අරූප රාග තියෙනවා. එතකොට රූප රාග අරූප රාග හදන්නේ අර කියන මෝහ මෝහය නෙවෙයි රාගය. කාම රාග හදන්නේ ඒකමයි. එතන කාම ලෝකේ ඉන්න අයට කාම රාගත්, එතනින් එහා මනස දියුණු කරන්න ගියොත් රූප රාග අරූප රාගත් හදනවා. අරූප රාගවල ශක්තිය කියන්නේ අරූප රාගයේ තියෙන නම. මට මෙහෙම ශක්තියක් තියෙනවා. උපාසකම්මල කියන්නේ මං අතින් අල්ලලා ඔළුව ඇල්ලුවොත් ඕන ලෙඩක් ඇරෙනවා. ඔය නැහැ දිච්චිකම. එතකොට අතින් ඇල්ලුවම අතේ බලයකට නෙවෙයි මේ මල් ළඟ තියෙන ශක්තියකට. තේරුණානේ? මට විශ්ව ශක්තිය තියෙනවා. දැන් බලක අර අතින් හැම විශ්ව ශක්තිය යවන් ඒවා පස්සෙන් යනවා. මොකද මේ ලෙඩ හොඳ කරගන්න. මේ ඔක්කොම ඇතේන්නේ අරූප රාග. අරූප රාග කියලා අමුතු දෙයක් නෙමෙයි කියන්නේ බුදුහාමුදුරුවෝ. අරූප රාගය වලින් හැදන්නේ ශක්තිය. ශක්තියට කියන නමක්. විශ්ව ශක්තිය කියලා ගන්න තැන වැරදි කියන බුදුහාමුදුරුවෝ දීපු වචනේ තමයි අරූප රාග. දැන් ඒවා ලැබුණා මට කියලා විශ්වාස කරන කෙනා බුදුහාමුදුරුවෝ ශ්‍රාවකයෙක් වෙන්න බෑ. එයාටත් අර භාවනාව එතනින් එහාට දියුණු වෙන්න බෑ. දැන් ඔය කොයික වුණත් සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස, ওই ටික කාම ලෝකයේ එක බැඳිලා තියෙන සාමාන්‍ය ස්වરૂපය. කාම ලෝකයේ ඊගාට කාමාවචර සත්තුන්ට ආවේනික ස්වરૂපයක් ඕක. ඒ ස්වરૂපයේ සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස කියන ඒවා තියෙනකොට අනිවාර්යයෙන්ම කාම රාග පටික දෙක දෑවැද්ද වෙනවාමයි. ඒ දෙක නැතුව ඉන්න බෑ. තේරෙනවද? ශාරීරියේ මගේ වෙනකොට, ශාරීරියට අපහසු වෙනකොට පටිගානුසයත්, ශාරීරියට පහසු වෙනකොට රාගානුසයත් එන්න ඕනේ. නැත්නම් ශාරීරියට පහසුවක් හෝ අපහසුවක් දැනෙන්න බෑ. දැන් ශාරීරියට පහසු වෙන්න නේද ඔය පුටු කරගහගෙන ආවේ? එහෙනම් ඔය පුටු කරගෙන ආවේ මොන අනුසයෙන්ද? පටිගානුසය. ශරීරයට පහසු වෙන්න නේද ලෝන් දාලා ගෙවල් හැදි? ශරීරයට පහසු වෙන්න නේද කඩයක් ගානේ ඇවිදලා රෙදි ගත්තේ, ඇඳුම් ගත්තේ, පැළඳුම් ගත්තේ? මොන අනුසයෙන්ද? කියන්නේ මල් ළඟ මෝහේනේ. මෝහේනේ. දැන් ඔය බොරු නේද කරන්නේ? ධර්මයේ වරද්දගෙන තියෙන්නේ. එතකොට ඒ පහ, ඒ කියන්නේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාම රාග, පටිඝ කියන එක නැත්නම් එතන මිනිසෙක් නැහැ. මිනිසයාගේ උරුමේ මානව හිමිකම් ඔය පහයි. මනුස්සත්වයේ ඉක්මවන්න පුළුවන් ඔය පහ යටපත් කරන.
නැති කරලා නෙමෙයි මේ ඉක්මවන්න පුළුවන් වෙන්නේ යටපත්ච. යටපත් කරපුවාම ශාරීරිය මගේ කියලා තේරෙන්නේ නැතුව ඒක යටපත් වෙලා ඊට පස්සේ මමත්වයේ තුල බිහි කරනවා අය අර රාග හා දේශ අනුස දෙක රූප රාග හා අරූප රාග. මට මෙහෙම හැකියාවක් තියෙන කෙනෙක්. මම මහා බ්‍රහ්මයා වගේ කෙනෙක්. මං ඉන්නේ මන ඉන්න තැන තේරෙන්නේ මනුෂ්‍ය කියලා තේරෙන්නේ ඉඳගෙන දී ඉන්නේ හිටගෙන දී ඉන්නේ කියලා තේරෙන්නේ මේ රූප රාග. ඒකට ඇලෙනවා කියන්නේ රූප රාගය. ඊට පස්සේ අරූප රාග. මන් ළඟ ශක්තියක් තියෙන ඉස්සරට වැඩිය මන් දැන් මන මනෝමය වශයෙන් දියුණුයි. ඒ ශක්තිය මට අහවල් දේ කර හැකි කියලා ඒවා කරන්නේ. ලෙඩ හොඳ කරන්න යන ඒ අරූප රාග. ඔය ටිකෙන් එකක් හරි දිනනවා නම් එයාට ඒක හේතුයෙන්ම ඇති වෙන ඊගාව අර මෝහේ හරහා ඇති වෙන දෑවැද්ද තමයි ඊගාට මාන්නය. මට මෙහෙම හැකියාවක් තියෙනවා කියන්නේ මාන්නය. රූප රාග අරූප රාග මාන තේරෙනවනේ. ඉතන මාන්නේ ඇති වෙන්න නම් සතේ පුජ්‍යලයක් ඉන්න ඕනේ නේද? මම උසස් කියලා නෙමෙයි. මං අහවල් දේ රූප රාගෙන් මේ වගේ විශ්ව ශක්තියෙන් උසස්. පෙරකය මම මෙහෙම සැප විඳින එකෙන් උසස්. කාම රාග. මම හොඳ කෑම බීම කනවා, හොඳ ඇඳුම් පැළඳුම් අඳිනවා, හොඳ දූ දරුවෝ ඉන්නවා, හොඳ යාන වාහන තියෙනවා. ඔය ඒ මාන්නේ නේද එන්නේ? ඒ මාන්නේ එන්නේ රූප රාගය හරහා නෙමෙයි කාම රාගය හරහා. මම නිකන් ඉන්නේ මම කියන්නේ දැන් පම්පෝරි ගහන්නේ මං අකටයුත්තට නයා වගේ. දරුවන්ගේ වැරදි වලට මං හරියට තරහ යනවා. ඒ කවුද? ඒත් මාන්නේ. මම උඹට වැඩිය උසස්. තේන්නනේ. මේ උපාසක උපාසිකාව දෙතිස් කතා කරන්නේ ඔහොම තමයි. උපාසකයෝ කතා කරනවා මාගේ ගැහැණි එක වැරද්දා කරෝ මම දෙනවා පාර. මොකද්ද? අර උපාසිකාව දෙතිස් කතා කරන්නේ කොහොමද සුදුරේදී ඇඳගෙන? අනේ මන්නම් ඉවසගෙන ඉන්න ඕන එකක් කිව්වට. ඒත් මාන්නේ නේද? මම උඹට වැඩිය උසස්. දැන් ඒ මාන්නේ හැදුවේ කාමරාග පටි. තේරුණා නේ? මට විශ්ව බලයක් තියෙනවා. මට දෙවියෝ ආශිර්වාද කරනවා. දෙවියෝ කාටවත් පේන්නේ නැහැ. දෙවි කියන්නේ ගස්වැල් වගේ જાතියක් නෙවෙයි. දේව වරමක් තියෙනවා මට. එතකොට ඒ මම උඹට වැඩිය උසස්. මොකද වරම තියෙනවා මට. ඒක හදන්නේ කාම රාග පිටිග නෙවෙයි. රූප රාග. මගේ දෙතිස් කුණ වල අමුතු බලයක් තියෙනවා. කාටත් තියෙන දෙස් කුණම එක කෙනෙකුට විතරක් තියෙන අමුතු බලයක්. ඒක අරූප රාග. මේ අමුතු බලය ලිබිලා මම මාන්නය. තේරෙනවනේ? දැන් ඊට පස්සේ ඒ ටිකත් එකතු වුණාම දැන් මාන්නය ආවොත් ඊගාට එන්නේ මොකද්ද? උඩඟුකම මාන උද්දච්ච. තේරෙනවනේ? මාන උද්දච්ච උඩඟුකමයි මාන්නේ තියෙන හැම තැනම අර සත්ව පුජ්‍යල භාවයක් නේ දිවිලානේ වෙටි ගාවි. කාමාවචර සත්ව හෝ රූපාවචර සත්ව හෝ අරූපාවචර සත්ව ස්වරූපය තුල ලැබිච්ච දෑවැද්ද මොකද්ද? මාන උද්දච්ච. උඹට වැඩිය මං උසස් ඉහළයි. දැන් ඒ ටිකෙන් එක්ක ඇවිදින් ක්‍රියාත්මක වෙච්චි සෑම සාංසාරික ක්‍රියාවකම ප්‍රතිඵලය අවිද්‍යාවයි. එහෙනම් අන්තිම
සංසාර බන්ධනයේ අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ 아무ත දෙයක් නෙවෙයි. සත්පුජ්‍යල භාවයක් තුල ඒ කියන්නේ මෝහය නැමති එකෙන් සත්පුජ්‍යල භාවයන් නිර්මාණය කරනවා. ඒ නිර්මාණය කරන සත්පුජ්‍යල භාවයට ඒ කාම රූප අරූප අනුව හොඳ හෝ නරක කියලා දෙකක් ඉතුරු වෙනවා. හොඳ පැත්ත නියෝජනය කරනවා රාග අනුසය, නරක පැත්ත නියෝජනය කරනවා දේශානුසය. තේරුණානේ? තව රාගය තියෙන්නත්, දේශය තියෙන්නත් මෝහය අත්‍යවශ්‍යයි. එතන මෝහයෙන් කරන්නේ මෝහය නැති වෙන්නේ නැහැ ඉගෙන ගත්තට. මෝහයෙන් හින්දාමයි උගතේ බිහි වෙන්නේ. මේක මේ වර්තමානයේ හදාගත්තේ බොරුවක්. ඉතින් දැන් ඉගෙනගෙන නිවන් දැක. උගතට නිවන් දකින්න ලේසි කියන්නේ මෝහයෙන් හැදිච්ච අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ සත්පුජ්‍යල භාවයේ තුල සිදුවෙච්ච අතීත සියලු ක්‍රියාකාරකම් වල ඉතිරුව අත්දැකීම් ටික. ඔක තමයි අවිද්‍යාව. එහෙනම් දැන් අවිද්‍යාව නැතුව බණ අහන්න බෑනේ. ඒ බණ අහන එකා ඉන්නකොට එතන බණ අහපු එකාගේ අතීත පුරුද්දුකම් අත්දැකීම් ටික තමයි අවිද්‍යාව. දැන් කියන්නේ අපිට බණ අහලා හොඳට පුරුදුයි. ඒ කියන්නේ අවිද්‍යාව නේද? දැන් ඕවෑන් එතකොට මේ කියන 10 මේවට කියනවා බුදුහාමුදුරුවෝ දස සංයෝජන. සංයෝජන කියන්නේ බැම්මි. මොනවට බැමිද? මේ සංසාරයේ බැමි. දුකේ බැමි. දුක නිර්මාණය කරන බැමි. දැන් ඔන්න ඔය ටික අහක් කරන එක තමයි මේ සක්මණෙන් කරන්නේ. ତර සක්කාය දිට්ටි අහක් වෙනවට කැමති නෑ. සක්කාය දිට්ටි කියන්නේ මගේ ශාරීරියේ කියන දිට්ටි අහක් වෙන. මට පේනවා කියන දිට්ටි අහක් වෙන්නේ නෑ මේක. මට ඇහෙනවා කියන දිට්ටි අහක් වෙන්නේ නෑ මෙතන. මට හිතෙනවා කියන දිට්ටි අහක් වෙන්නේ නෑ. මගේ ශාරීරිය කියන දිට්ඨිය අහක් වෙන එකට තමයි කියන්නේ සක්කාය දිට්ඨිය. එතකොට සක්කාය දිට්ඨිය අහක් වෙන්න නම් ඔය මගේ ශාරීරිය මස් ඇටලේ තේරෙන තාක්කල්, ගැහණු පිරිමි භාවයේ තේරෙන තාක්කල් සක්කාය දිට්ඨිය තමයි තියෙන්නේ. සක්කාය දිට්ඨිය අහක් වෙන්න නම් ඔය ශාරීරිය තුලින් සතියට අහු වෙන්න ඕනේ, සිහි කල්පනාවට අහු වෙන්න ඕනේ ධාතු, කය හැදිච්ච ධාතු. ධාතු අහු වුණාට සක්කාය දිට්ඨියක් වෙන්නේ නැහැ. ධාතු වලට ඇලෙන්නේ ගැටෙන්නේ නැතු ඉන්න ඕනේ. එතකොට ධාතු කියන එක ශරීරය තුලින් මතු කරගන්න බෑ. මුළු ඔය මස් ඇටලේ කිලෝ ගානේම ධාතු කරගන්න බෑ එක්කෙනෙකුට. නිකන් හිතලා බෑ. එතකොට සක්කාය දිට්ඨිය වැඩි වෙනවා. දැන් බුදුහාමුදුරුවෝ දෙන කමඨහන් වල දෙන්නේ ශරීරයේ එක කොටසක් තෝරගන්න. සුළු කොටසක්. සක්මන් භාවනාව වෙන යටිපළු දෙක. ඔය යටිපළු දෙකටම අවධානය තියාගෙන යටිපළු වල කාය විඥාණයෙන් ඇති වෙන සිතක් ජනිත වෙන ආකාරය බොහොම සරලව වෙනවා ඇවිදිනකොට. ඇයි මම ඇවිදින්නේ? ඇවිදින පොළොව මට තේරෙනවා නිකන් ඇවිදිනකොට. එතකොට පොළොවේ හැටි තේරෙනවා නම් මම ඉන්නවා සක්කාය දිට්ඨිය තියෙනවා. දැන් පොළොවේ හැටි ඉගෙන ගන්න බුදුහාමුදුරුව කමටහන් දෙන්නේ. බුදුහාමුදුරුව දෙන්නේ අර පොළොවයි යටිපතුලයි ස්පර්ශ වෙන එකට අවධානය තියලා කමටහනේ වඩන්න. වඩනකොට කවදා හරි පොළොව ධාතු කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. ඒක අපිට අදාළ නැහැ. මොකද පොළොව නෙමෙයිනේ සක්කාය දිට්ඨිය හැදුවේ අපිට යටිපතු. තමන්ටයිති ශරීර කොටසෙන් සක්කාය දිට්ඨිය නිර්මාණය කරන්නේ. එතකොට යටිපතුල් වල ධාතු ගුණයකට ඇවිදිලා ඒ ධාතු ගුණයට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්නවා නම් අන්න එතකොට ඒකෙන් සක්කාය දිට්ඨිය අහක් වෙනවා යටිපතුලෙන්. ඕකමයි ආස්වාස පාස්වාසයේ ආනාපානය කරන්නේ. ආස්වාසයේ ස්පර්ශ වෙන කායික කොටසෙන් හා පාස්වාසයේ ස්පර්ශ වෙන කායික කොටසෙන් සක්කාය දිට්ඨිය අහක් කරනවා ධාතු කරලා.
ඒ භාවනා තව බහුලීකත කරනකොට ශාරීරියේ තව තව තැන්වල Tamanta වෙනද තීරෙච්ච මස් ඇටලිය වෙනුවට ධාතු ගුණම තේරෙන්න පටන් ගන්නවා. ඒ ධාතු ගුණ වලට ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව හිටියොත් ඒ තේරෙන තැන සක්කාය දිට්ඨිය හක් කරනවා. නමුත් භාවනා නැවැත්තුවට පස්සේ එහෙම එකක් නැහැ. තේරෙනවනේ? ඕක බහුලීකත කරනකොට තමන්ට හැකියාව ලැබෙනවා සක්කාය දිට්ඨිය නැතිව ඉන්නේ තැනයි සක්කාය දිට්ඨිය තියාගෙන ඉන්නේ තැනයි අතර දුකේ වෙනසක් තියෙනවා ඒක තේරෙන්න විදියක් නැහැ අර කොච්චර හරි අර ධාතු ගුණ වලට ඇලිලා ගැටිලා ලෙඩ කියලා බොරු කරන අයට ඊට පස්සේ තව තවත් ඉස්සරහට යනකොට අර සක්කාය දිට්ඨිය ශරීරයෙන් තේරෙන තැනයි සක්කාය දිට්ඨිය තේරෙන්නේ නැති තැනයි අතර තියෙන වෙනස අර සත්‍යයේ විඥාණයට තේරෙනවා. ඒ තේරීම අනුව ඒ අවබෝධය අනුව Tamanta අවබෝධ වෙනව නෙවෙයි. Tamanta අවබෝධ වෙලා හරියන්නේ නැමේ. ඒව බොරු කතා. ඒව අර පඬිත ගමින් මම උපාධිකාරයේ මම ඩිප්ලෝමාකාරයේ මම පෙන්ෂන් ගියේ ඉස්කෝලේ හාමිනේ කෙනෙක් කියන්නේ බොරු වෙයිදී. තමාට නිවන් අවබෝධ වුණා සක්කාය දිට්ඨිය නැති වුණා කියන්නේ එහෙමයි. මේක දැනෙන්න ඕනේ විඥාණයට. විඥාණයට සක්කාය දිට්ඨිය නැති තැන වැදගත් කියලා තේරිච්ච දවසේ ඉඳලා එයාට නිදහස් හැම වෙලේම අතෙන්ටෙක් කියන්න බලන. ඒකේ ප්‍රතිඵලය තමයි ඉඳගෙන හිටියත්, හිටගෙන හිටියත්, මොන ඉරියව්වේ හිටියත් කය තේරෙන්න පටන් ගන්නෙ ධාතු ස්වરૂපේ. ඒ කියන්නේ ධාතු විදිහට කය තේරෙන තැන දුක නෑ. මේක බහුලීකත වීමෙන් වීමෙන් ඊට පස්සේ ඇහැ මට පේන එක තුල ඇහැට රූපය තුල දුක නැති තැනට පත් කරගන්න. ඒවා වෙන්නේ කොහොමද කියන එක හොයලා මම උනාද කියන එක හොයන්න හිතෙන්නේ මං දැන් නිකම්ම නිකං එක සහතිකලාභියෙක් තව එක අරකිට වැඩිය උසස් වෙන්න තව එකක් ගන්න ඕනේ කියලා පුරුදු කරපු වුන්ටමයි එහෙම හිතේ. අරකිට වැඩිය මං උසස් වෙන්න දඟලපු දඟලිල්ලේ ප්‍රතිඵල. තේරුණානේ? බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන්ට එහෙම වෙන්නේ. එහෙම එවුව නෙවෙයි ඉන්නේ. අරකිට වැඩිය මං උසස් වෙන්න දඟලපු. දැන් එන්නේ නැහැදිච්ච එක මහක් කරලා මොකද්ද මේ මෝහය කියන එක දැනගෙන මෝහය කියන්නේ සත්වපුජ්‍යල භාවය. ඕක හක් කර හැකිද ඉගෙනගෙන? බණහල හක් කර හැකිද සත්වපුජ්‍යල භාවය? දේශන කරලා සාකච්ඡා කරලා හක් කර හැකිද? බෑ. ඕකට තියෙන්නේ ඒකායන මාර්ගයයි. ඒකට කියනවා සතර සතිපට්ඨානෙ වැඩි. සතර සතිපට්ඨානෙ මිසක් තුනක් වඩලා බෑ මේක. මොකද තුනක් වඩන්න පුළුවන් සමත භාවනාවෙන්. ඒ තුන නම් සමත මනසෙන් එන අරමුණටත් තියෙනවා වේදනා චිත්ත ධම්ම. එහෙනම් සමත භාවනා මරණකම වැඩුවත් සක්කාය දිට්ඨිය හක් කරන්න බෑ. මගේ ශාරීරිය කියන එක හක් වෙන්න ගලේ මගේ ශාරීරිය අතුරු දහන් වෙනවා තාවකාලික. නින්ද ගියා වගේ. නින්ද ගිහිල්ලා සක්කාය දිට්ඨිය හක් වෙන්නේ නැහැ. එහෙනම් මගේ ශරීරය හක් වෙන්න නම් වේදනා චිත්ත ධම්ම කියන සතිපට්ඨාන තුන වඩලා බෑ. මේ වේදනා චිත්ත ධම්ම කියන සතිපට්ඨාන තුන වැඩුවා බෝධිසත්වයන්ගේ ගුරුවරු උද්දකාරාම පුත්‍රත් ආලාරකල්. එතකොට බුදුහාමුදුරුවෝ බුද්ධත්වයෙන් පස්සේ දේශනා කරේ නිවන් දකින්න ඕන නම් සතිපට්ඨාන තුනක් නෙමෙයි හතර වඩන්න ඕනේ. හතර වඩන්න නම් කයෙන් එන වර්තමාන අරමුණක් කරහා මේ හතර ගන්න ඕනේ. මේ කයෙන් එන වර්තමාන අරමුණක් කරහා මේ හතර ගන්නේවා තමයි මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන භාවනා. ඔවට කියනවා විපස්සනා භාවනාව කියලා.
oka nodanne ara aryashtanga margaye vibhaga vasayenda paadan karapu ehun wenewa karanawa mehe yavidinu api apita karanna deyanne me sakman karana gama anitya dukkha anatma japa karana mokada bihi wenne japa karana ekek sakkaya ditiya hak wenna puluwan japa karana ekek bihi wenawa tilakshane balanawa ege e mokadda wenne sakkaya ditiya hak wenawa අමුතු මේකෙ බිහි වෙන. දැන් ඔන්න ඔය ටික දැනගෙන ඉස්සරහට ගියොත් මොකද්ද මේ බුදුහාමුදුරෝ දේශනා කරන රාගක්ඛයෝ නිබ්බාණං මෝහක්ඛයෝ නිබ්බාණං ඒ දේවසක්ඛයෝ මි නිබ්බාණ. මේකේ එකක් රාගය සම්පූර්ණ හක් වෙච්ච තැන නිවන. දේශය කොහෙදි හරි හක් වුණත් නිවන. දැන් බලන්න රාගය හක් වෙනවා නම් දැන් රාගය කියන එක මිනිස්සෙකුට ඉදිරි එනවා කාම රාග. ඒ මිනිස්සයා කාම ලෝකේ ජීවත් වෙනකොට ඇහෙන් කනෙන් නාසයෙන් අරමුණු අරගෙන ඔයගොල්ලෝ ජීවත් වෙන විදිහට හොඳ මිනිස්සෙක් හොඳ ගැහණියෙක් හොඳ පිරිමියෙක් හොඳ සිංහලෙක් විදිහට ජීවත් වෙනකොට රාගක්ඛයෝ නිබ්බාණං කියන එක බෑ. කාම රාගයෙන් ප්‍රතිපල ප්‍රයෝජන අරන් තමයි හොඳ ගැහණියෙක් උනේ. නැතුව කොහොමද? හොඳ පිරිමියෙක් උනේ හොඳ මිනිසෙක් උනේ. එතකොට එයා යම් කිසි විදියක සමත භාවනා කරොත් කාම රාග පටිඝහක් වෙනවා යටපත් වෙනවා. නම රූප රාග අරූප රාග දෙක එකතු වෙනවා. හැබැයි පටිඝ දේශය නැහැ එතනින් උඩ. මේ කාම ලෝකයෙන් ඉක්මවපුවාම දේශය කියන එක නැහැ. තියන්නේ මෝහයයි රාගයයි විතරයි. එතකොට කාම ලෝකේ යටට යන්න යන්න දෙවියන්ට වැඩිය දේශයේ වැඩි මිනිස්යන්. මිනිස්යන්ට වැඩිය දේශයේ වැඩි තිරිසනුන්ට. දේශයේ කොහෙද තියෙන්නේ? එතන මෝහය තියෙන්නේ. දැන් ওই විදිහට මේ සතිපට්ඨාන සූත්‍රයේ පෙන්වන ආකාරයට කවුරු හරි කෙනෙක් ඉස්සෙල්ලා මහක් කරගන්න ඕනේ ශාරීරියේ තුලින් මෝහය. ශාරීරිය තුලින් මෝහය ආපුවාම තමයි මගේ ශාරීරිය කියලා නිර්මාණයක් එන්නේ. ඒකට බුදුහාමුදුරුවෝ පෙන්වනවා සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය අහක් වුණ වෙලාවේ නිකම් අහක් වෙනවා. අර මෝහයෙන් ඇති කරපු බොරුව පිළිබඳ සැකේ විචිකිච්ඡාව. ඊට පස්සේ අර බොරු සිල් රකින්න යන්නේ. එතනින් එහා ටික ටික අර ටික අහක් කරන්න පුළුවන්. මේ යටපත් කරනවා නෙවෙයි. දැන් සමත භාවනාවෙන් රූප රාගය නේ කාම රාගය යටපත් කරනවා. සක්මන් භාවනාවෙන් කාම රාගය යටපත් කරනවා නෙවෙයි ටික ටික කාම රාගයේ බලය ෂේ කරනවා. තේරුණානේ? පටිගිය කියන එක සමත භාවනාවෙන් යටපත් කරනවා. නමුත් සක්මන් භාවනාවේ සතිපට්ඨාන භාවනාවේ පටිගිය යටපත් කරනවා නෙවෙයි විනාශ කරනවා. දැන් පේනවනේ රාගක්ඛයෝ නිබ්බාණං මෝහක්ඛයෝ නිබ්බාණං කියන්නේ මේ ෂේ කරලා අහක් කරන්න. යටපත් කරාට නිවන නැහැ. යටපත් කරන් ටියුෂන් ගියාට වැඩක් නැහැ මේ. ඕන මරණාසන්න මොහොතේ අර ඩියුසන් එක අහක් වෙලා එළියට එනවා. දැන් සාන්ත දාන්තෝ යටපත් කරගෙන ඉන්නවා දේශය. මැරෙනකොට ගෙදර ඉන්නේ වුවන්ට දේශ කරලා පායන්. එහෙම ආතලාච්චිලා තමයි මේ බහුතරයක් ඉන්නේ. ඒ දන්නේ නැහැ බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්ම. මොකද ලෝභය මෝහය කියලා දන්නේ උගච්චමෙන් නැති වෙන එකක් කියලා. බුදුහාමුදුරුවෝ කියන මෝහය හින්දාමයි උගතේ බිහි වෙන්නේ. උගතා විතරක් නෙවෙයි නූගතා බිහි වෙන්නේ. ඉතින් ඔය උගච්ඡමයි නූගච්ඡමයි දෙකම හක් කරන භාවනා වලට කියන සතිපට්ඨාන භාවනා. ඒක හින්දා ඔයගොල්ලෝ නිකන් පඬිත උගත්තු හින්දා මම හැමදාම උපදෙස් දෙනවා මෝඩෙක් වගේ භාවනා කරන්න. මොකද මේ මෝඩෙක් වගේ කරන්නේ? ගෙදර ඉඳලා එන්නේ
පණ්ඩිතයෙක් වගේමයි. එහෙම පණ්ඩිතයන්ට ඉතින් අරග මෝඩයෙක් වගේ කරොත් ඉක්මනින් ඉස්සරහට ගිය හැකි. එතකොට එහෙම ගිහිල්ලා තමයි අර ධාතුගුණ ප්‍රකට වෙලා ආය ධාතුගුණට ඇලෙන්නේ ගැටෙන්නේ නැති තැන ඔය සක්කාය දිට්ඨියක් වෙන්නේ. එතන ඉඳලා ප්‍රශ්නේ භාවනා හරහාම විසඳිගනේ යයි. නමුත් ඔතෙන්ට යන්න බෑ භාවනා කරා කියලා අර තමන්ගේ පණ්ඩිතකම වැඩිනා. ලැබෙයි ප්‍රතිඵල ඒවට ඇලිලා ගැටිලා ආර්ථකතන දීලා නැත්නම් අඩුම ගාන අර රූප රාග අරූප රාග වලින් හීන් හණින් පරිච්ඡම්පාදය ඇහිලා හරි අරක අර தත්ත්වයේ ඉවත් කරගන්න. එහෙම නැහැදිච්ච කන් වලින් පිරිච්චය තමයි වැඩියෙන් ඉන්නේ. ඉතින් තමන් දැනගන්න ඕනේ බුදුහාමුදුරන්ගේ වචනේ මොකද්ද? බලාපොරොත්තු මොකද්ද? කියන ධර්මයේ මොකද්ද? ඒ ධර්මයට අනුව හැසිරෙන්න ඕනේ. තමන්ගේ තියෙන හැකියාව උඩ මේවා තීන්දුව తీරන ගැනීම ධර්මානුකූලව නෑ. අහවලා කිව්වා, අහවල් පඬිතුයා කිව්වා, කට්ටඩියා කිව්වා, කපුවා කිව්වා, නවකතාකාරයා කිව්වා, පොත් ගහපු එකා කිව්වා හරියන්නේ නෑ. මේ ඔක්කොම මෝහයෙන් උපදුණු අය. ඒතර ඒගොල්ලෝ අදහන අයට බුදුහාමුදුරුවෝගේ තිසරණයක් නෑ. තේරෙනවනේ? ඒක හින්දා බුදුහාම බුද්ධ වචනය ගැන විශ්වාසය කරලා භාවනා කරොත් සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා. ඉතින් අද දවස දැන් වෙලාව 10ට කාලයි. ඒ ගිලම්පසත් අරගෙන අද දවසේ වයස වැඩි පුළුවන් විදිහකට මේ ශාලාවේ සක්මන් කරන එකත් ඒ වගේම අර කයින් ධාතු තේරෙන අය ඕන මෙරියව්වක මේක තේරුම් ගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් තේරෙනවා ඇති මොකද්ද මේ මෝහක්කයෝ කියන එකේ තේරුම. මෝහය නැති වෙනවා කියන්නේ සත්පුජ්‍යල භාවයේ අහක් වීමයි. තේරෙනවනේ? නැතුව මට අහවල් ඥානය ලැබෙනකොට මෝහය තියෙනවා. ඇයි? ලැබිච්ච සතෙක් ඉන්නවා. ඒක හින්දා උපාසක උපාසිකාවන්ගේ නාම රූප පරිච්ඡේද ඥානයත් මෝහයෙන් ලැබෙන්නේ. ඒ මට තේරෙනවා නාම රූප පරිච්ඡේද ඥානය. ඒ වගේ මෝඩ වැඩ නොකර අර කමටහනේ ඉන්න. ඒක තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය වඩන ක්‍රමය. එතකොට වැස්ස වැඩි හින්දා එළියට යන්න නැතුව හැකි තරම් ඉඳගෙන භාවනා කරන්න, සක්මන් කරන අයට සක්මන් කරන්න ඉඩ හදලා දෙන්න. ඊට අමතරව මේ 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 ශාලාවේ භාවනා කරනකොට මේක ලිස්සනවා. සැලකිලිමත් වෙලා ඒ වැඩි දුරක් යන්න නැතුව අඩු දුරක යන්න බලන්න. ඒ ඇල පොළොව තියෙන තැන්වල කොහෙත්ම ඇවිදින්න යන්න එපා. හැඩ තියෙන පොළොවේ. ඒක භාවිත කරන්න අපි බලමු. අද දවල් වෙලාවක් දෙනවා. දැන් වහින හින්දා අපි එකට පමණ නැවත තියෙන ප්‍රශ්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ලිඛිතව ලියලා තියන්න පුළුවන්. එහෙම ඉදිරියේදී කටයුතු කරනවා. ආධුනික අය කවුරු හරි ඉන්නව නම් අත උස්සන්න බලන්න. අලුතෙන් ආපු ඒ අලුතෙන් ආපු අය අර මේ තුසාරකාන ඕනාගෙන් ඒ අලුත් පොත් ඒ ටික ලබාගෙන මූලික භාවනා ටික අහගන්න. එහෙම කරන්න. හොඳයි. එහෙමනම් හැම දිනාටම අද දවසෙත් මේ අයහපත් චාල ගුණයේ තිබුණත් හැකි තරම් බුදුහාමුදුරු දේශනා කරන ආකාරයට ඒ ධර්ම මාර්ගයේ ගමන් කිරීමට ශක්ති ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.